රකානුරූපී සහ න්‍යායාත්මක කරුණු කීපයක් මම සාමාන්‍යයෙන් පොදුවේ ඉක්මනට කියනවා. මේ දෙයක් හරිද වැරදිද කියලා තේරුම් ගන්න මේක මම මේ කතා කරන්නේ මේ නිර්ණායක මේ බොහෝ අධර්ම කරුණු තේරුම් ගැනීම සඳහා මම කියලා දෙන සහ මම අත්දැකපු දෙයක් ඒවා විනිශ්චය කරනකොට. පළවෙනි එක තමයි මේ අවුරුදු 10 ගාණක් මේක වැළලිලා ගිහිල්ලා අලුත්ෙන් මම තමයි මතු කරගත්තේ කියලා කවුරු හරි කියනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. මම තමයි මේක මතු කරගත්තේ මෙච්චර කල් මේක වැළලිලා ගිහිල්ලා තිබ්බේ කියලා කවුරු හරි කියනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ධර්මයේ එක ගැටලුවක්. මොකද මේක වැළලිලා ගියොත් වැළලිලා ගියාම තමයි ආයෙ කවුරුත් නැහැ මතු කරන්නේ. මේ ධර්මය ඒ නිසා කවුරුත් මතු කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මතු කරපු ධර්මය ත්‍රිපිටකය තුළ පැහැදිලිව තිබ්බා. ලෝකෙ මේ වෙනකන් කවුරුත් ධර්මය අවබෝධ කරගත්තා ඒ හිටියේ නැහැ කියලා කවුරු හරි කියනවනම් අන්න ඒ වගේ තැන්වල බණ අහන්න යන්න එපා. පරිස්සම් වෙන්න ඕනේ අපි. මොකද්ද හේතුව? හේතුව තමයි ජයනාත් මහත්තයා. ඒ කියන කෙනා ලෝකෙ ඉන්න හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා කැලෑවල භාවනා කරන බොහොම විවේකීව වැඩ ඉන්න නිවිලා ඉන්න හාමුදුරුවෝ ඕන තරම් ඉන්නවා. ගිහිල්ලා අහලා තියෙනවද මාර්ගඵල මැනලා තියෙනවද මොකක් හරි? නැහනේ නේ. එහෙනම් එයාට කියන්න අයිතියක් නැහැ. මම තමයි මේක මතු කරගත්තේ අනික කවුරුත් මේක තේරුම් ගත්තේ නැහැ කියලා. එතනම තියෙන්නේ තමන් ඔසවා තැබීමේ මානෙනේ. අනික අපේ ආමඳුරනේ දැන් තමන් දෙයක් අවබෝධ කරගත්තා නම් ඔහොම කියන්නෙත් නැහැ නේද? කියන්නෙත් නැහැ. ඒක ඊළඟ කාරණාව. ඉතින් ඒ නිසා පළවෙනි දේ තමයි අන්න එතනින් අපි ඇත්තෙන්න ඕනේ. කවුරු හරි කියනවනම් යට ගිහිල්ලා තිබ්බ දෙයක් කියලා. දෙවෙනි එක තමයි කවුරු හරි කියනවනම් අර මම මුලින් කිව්වා වගේ පද කඩ කඩ අර්ථ කියන්න හදනවනම් එක එක වචනවලට දැන් සම්මා දිට්ඨි කියනකොට සං එකක් මා එකක් දිට්ඨි එකක් පටිච්ච සමුප්පාද කියනකොට පටි කියන්නේ අර ඉනේ බැඳගන්නේ අපි. ඒව තමයි පටි බැඳෙන ඒවා. ඉච්ච කියන්නේ කැමැත්තට, සං කියන්නේ කෙලෙස් වලට, උප්පාද කියන්නේ උපදිනවා කියන එකට. ඒකට කෙලෙස් වලින් බැඳිලා උපදින ඒවා පටිච්ච සමුප්පාද. ඒතර දැන් කෙලෙස් නැතුව උපදින දේවල් තියෙනවනේ සිත්. ඒවත් පටිච්ච සමුප්පාද කියනකොට කෙලෙස් දේවල්. ඉතින් ඒක ඒවා විකෘති අර්ථකථන. මේ විදිහට අර අර්ථකථන පාලි පදවලට සිංහල විදිහට කඩලා අර්ථකථන දෙන ක්‍රම තියෙනවනේ. අන්න ඒවා පිළිගන්න යන්න එපා. ඒ වලින් ඈත් වෙන්න. මොකද ඒවා බොහොම විකෘති දේවල්.